හයිරගලෝරි කම්ම ද්‍රාවනතුනක සාන්ද්‍රනය ගණඩෙසිමීරට මවලු බිින්දවදශම එකයි ගණඩෙසිමීරට මවලු බිින්දවදශම දෙක ගණඩෙසිමීරට මවලු බිදශම තුනවේ. මෙම ද්‍රාවන තුනෙන් පිළිවලින් ගණ සෙන්ඩිවිට සීයක් ගණ සෙන්ඩිවිට දෙසීයක් ගණ සෙන්ඩිවිට තුන්සීයක් එකට මිශ්‍ර කරන ලදී. එතො අපිට මතක තියෙන් ඕනේ සමීකරණය සාන්ද්‍රණය සමානයි මවුල ගන්න බෙදීම් පරිමාව. දෙපසම පරිමාවෙන් ගුණ කරන්න පුළුව. එතොට මවුල ගාන සමානයි සාන්ද්‍රණය ගුණ කිරීම පරිමාව. එන්ද අපිට පුළුවන් මේ එක් එක් හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුල ගාන ගණනය කරන්න. එතොට ඝන ඩෙසිමීටරට මවුල 0.1 සාන්ද්‍රණය තියෙන හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණයේ තිබු හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුල ගන්න සමාන වෙනවා. ඒ හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.1යි පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. ඝන ඩෙසිමීටර කරපුවාම ඝන ඩෙසිමීටර 0.1යි. ඝන ඩෙසිමීටර ඝන ඩෙසිමීටරට සුළු වෙනවා 0.1 ගුණ කිරීම 0.1 0.01යි ඒකකයේ මවුල. ඊළඟට අපිට ගණනය කරන්න පුළුවන් ඝන ඩෙසිමීටරට මවුල 0.2ක සාන්ද්‍රණය තියෙන හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණයේ තිබිච්චි හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුල ගාන ද්‍රාවණයේ සාන්ද්‍රය ඝන ඩෙසිමීටර මවුල 0.2යි. ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 200යි. ඝන ඩෙසිමීටර කරපුවාම 0.2යි. ඝන ඩෙසිමීටර ඝන ඩෙසිමීටර සුළු වෙනවා 0.2 ගුණ කිරීම 0.2 0.04යි ඒකකයේ මවුල. ඊළඟට ඝන ඩෙසිමීටර මවුල 0.3ක සාන්ද්‍රණය ඇති හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණයේ තිබු හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුල ගාන ද්‍රාවණයේ සාන්ද්‍රය ඝන ඩෙසිමීටර මවුල 0.3යි පරිමාව ඝන සෙන්ටිමීටර 300යි. ඝන ඩෙසිමීටර කරපුවාම ඝන ඩෙසිමීටර 0.3යි. ඝන ඩෙසිමීටර ඝන ඩෙසිමීටර සුළු වෙනවා 3^3 9යි. මවුල 0.0009යි. දැන් අපිට ගණනය කරන්න පුළුවන් ලැබුණු ද්‍රාවණයේ තිබු මුළු හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුල ගාන මවුල 0.01 එකතු කිරීම මවුල 0.04 එකතු කිරීම මවුල 0.09 මවුල 0.14ක් තිබිලා තියෙනවා ද්‍රාවණයේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ. දැන් ලැබෙන ද්‍රාවණයේ පරිමාව ගණනය කරන්නේ පළවෙනි ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර 0.1යි, දෙවෙනි ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර 0.2යි, තුන්වෙනි ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර 0.3යි. ඊට වඩා ටිකක් අඩු වෙනවා. ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරනකොට බොහෝ විට ලැබෙන ද්‍රාවණයේ පරිමාව පරිමාවල එකතුවට හරියටම සමාන වෙන්නේ නැහැ. එහෙනම් අපි උපකල්පනය කරනවා ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවේ සිදුවන වෙනස නොගිනිය හැකිය. එතකොට සම්පූර්ණ පරිමාව ඝන ඩෙසිමීටර 0.6යි කියලා ගණනය කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් ලැබෙන ද්‍රාවණයේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ල සාන්ද්‍රණය ගණනය කරන්න. ලැබෙන ද්‍රාවණයේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ සාන්ද්‍රණය ගණනය කරන්නේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුල තියෙනවා මවුල 0.14ක් බෙදන්න ඕනේ ලැබෙන ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර 0.6 ඒකකේ ඝන ඩෙසිමීටරට මවුල දශමස්ථාන දෙකක් දකුණට දශමස්ථාන දෙකක් දකුණට. එතකොට 14 බෙදීම 60යි. දෙකෙන් බෙදන්න පුළුවන් 7යි 7 බෙදීම 30යි. 7ට 30ව 0.3යි. දශම 30 70ට 30ව 2යි. දෙවරක් 30 60යි. 70ෙන් 60ක් අඩු වුණාම 10යි. අගට 0.1 100යි. 100ට 30ව
තුනයි, තුන් අරත්ති අනුවයි, සියෙන් අනුවක් කඩුනහම දහයයි, අකට බින්දුවක් දාපුවම සීයයි, සියයට තිහව තුනයි. ආසන්න වශයෙන් ඝන ඩෙසිමීටරට මවුල බින්දුවයි දශම දෙකයි තුනයි තුනයි. දෙවැනි පිළිතුරට සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල බින්දුවයි දශම දෙකයි තුනයි තුන දීලා තියෙනවා. එනිසා ප්‍රශ්න නිවැරදි පිළිතුර අංක දෙක වෙන්න ඕනේ.